ළමයි අපි කතා කරකර හිටියේ මෙහෙයුම් කළමනා කරණයට අයත් කාර්යයන්. එතකොට මෙහෙයුම් කළමනාකරණයට අයත් කාර්යයන් පහක් තියෙනවා කියලා කිව්වා. කාරයන් පහෙන් එක දෙක අපි දැන් ඉන්නේ තුනේ. නිෂ්පාදන ඉංජිනේරුකරණය අපි සාකච්ඡා කරා. ඒ වගේම නිෂ්පාදන සැලසුම් කරණය අපි කතා කරා. නිෂ්පාදන පාලනය තමයි දැන්ට නැවතිලා ඉන්නේ. නිෂ්පාදන පාලනයේ කොටස් පහක් තියෙනවා. ඒකේ අපි කතා කරා පිරිවැය පාලනය කතා කරා. ඒ වගේම තොග පාලනය කතා කරා. ඒ වගේම අවසාන වශයෙන් තත්ත්ව පාලනය කතා කරා. උතලින් තමයි අපි නැවතලා ඉන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා යාන්ත්‍රික පාලනය. ඒ වගේම ක්‍රියාකාරීත්ව පාලනය. මේ තුන සාකච්ඡා කරලා තියෙන මේ දෙක කතා කරන්න තියෙන්නේ. හැබැයි 2019 නිව් සිලබස් එකේ යාන්ත්‍රික සහ ක්‍රියාකාරීත්ව පාලනය ගැන සටහනක් ඇත්තටම පැහැදිලිව නැහැ. නමුත් යම් බල අදහසක් යම් ප්‍රමාණයකට කරුණු සාකච්ඡා කරන්න තීරණය කරන්න නැත්නම් අඩුපාඩුවක් වගේ නිසා ඒ දෙක කතා නොකර යන එක. නමුත් සිලබස් එක ඇතුලේ දාලා නැහැ. මන් දන්නේ නැහැ හේතුව මොකක්ද කියලා. ඒ දෙක මිස් කරලා ගිහිල්ලා තියෙන්නේ. ඒ දෙක කරන්න තියෙනවා. තාම අපිට කරලා නැහැ. අද දැන් මේ ටික කරනවා ඉස්සල්ලාම. ඊට පස්සේ ප්‍රධාන අංක 4 අපිට කතා කරන්න තියෙනවා ද්‍රව්‍ය මිලදී ගැනීම. ඉතාලම කුඩා ඒකකයක් ද්‍රව්‍ය මිලදී ගැනීම ලොකුවට සාකච්ඡා කරන්න නැහැ. ඒ වගේම අවසාන මෙහෙම කළමනාකරණයට අදාළ කාර්යය නැත්නම් ශ්‍රිතය තමයි පර්යේෂණ හා සංවර්ධනය. එතකොට මේක ගැන තියෙනවා. මේක ගැන මේ පාඩ සිලබස් එකේ පැහැදිලි සටහනක් පර්යේෂණ හා සංවර්ධනයේ සම්බන්ධයෙන්ුත් නැහැ. අපේ ගුරු අත්පොතේ හෝ ඔයගලගේ සිලබස් එකේ ඒක පැහැදිලිව දක්වලා නැහැ. මම දන්නේ මොකද්ද හේතුව කියලා. කාර්යයන් පහම තියෙනවා. නමුත් මේක ගැන කිසිම සටහනක් පැහැදිලිව දක්වලා නැහැ. නමුත් ඒක ගැන අපි යම් ප්‍රමාණයකට තල අදහසක් දෙන්න උත්සාහ කරනවා සම්පූර්ණයෙන්. එතකොට කාර්යයන් පහම සාකච්ඡා කළ ඉවර වෙනවා. එතකොට අපිට ලොකු කොටසක් ඉවර කතා කරන්න නැහැ. දැන් ඉතාලම සුළු කොටසක් සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒකෙන් අපි ඉස්සලා බෙමු මේ යාන්ත්‍රික පාලනය ගැන යම් අදහසක් ලබා ගන්න. යාන්ත්‍රික පාලනය කියන්නේ මොකක්ද කියලා එතකොට ලියා ගන්න පුළුවන්. මම ඔය පැහැදිලි කරේ අපිට කරපු ටික සහ අපිට කරන්න තියෙන ඉතුරු සුළු කොටස මහා කොටසක් නෑ. ප්‍රබලම විශාලම කොටස අපි මේ වෙනකොට කරලා ඉවරයි. හරි, එහෙනම් අපි යමු යාන්ත්‍රික සහ ක්‍රියාකාරීත්ව පාලනය කතා කරපුවම නිෂ්පාදන පාලනය කියන කොටස ඉවරලා අපිට ප්‍රධාන හතරවෙනි කාරණාවට එන්න පුළුවන්. හරි, ඒකෙන් අපි මාතෘකාවක් ලියාගමු. යාන්ත්‍රික පාලනය. යාන්ත්‍රික පාලනය. යාන්ත්‍රික පාලනය. යාන්ත්‍රික පාලනය කියන්නේ මොකක්ද කියලා. එතකොට මේක එච්චර තේරුම් ගන්න අමාරු දෙයක් නෙමෙයි. මේ යාන්ත්‍රික පාලනයේදී අපි මේ යන්ත්‍රෝපකරණ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නේ. එතකොට මේ වර්තමානයේ අපි දන්නවා බොහෝ කර්මාන්ත ශාලා යන්ත්‍රෝපකරණ භාවිතා කළා තමයි ඒගොල්ලන්ගේ නිෂ්පාදන කටයුතු කරගෙන යන්නේ. එතකොට මේ බොහෝ විට යන්ත්‍රෝපකරණ භාවිතා කරනකොට අනිවාර්යයෙන්ම ඒත් එක්කම එන එකක් තමයි මේ තාක්ෂණය. එතකොට අපි කියන්නේ මේ බොහෝ විට යන්ත්‍රෝපකරණ භාවිතා කරන යන්ත්‍රෝපකරණ භාවිතා කරන ඒ වගේම තාක්ෂණය
බහුල වශයෙන් යොදා ගන්නා ආයතන ඒගොල්ලන්ගේ මේ යන්ත්‍රෝපකරණ පිළිබඳව නිරන්තරයෙන් මේ බාහිර බොහෝ විට යන්ත්‍රෝපකරණ සහ තාක්ෂණය භාවිත කරන ආයතන යන්ත්‍රෝපකරණ පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කළ යුතුයි. ඒකට හේතුව ඔබ දන්නවා යන්ත්‍රෝපකරණ ක්‍රියා විරහිත වුණොතින් සියලු කටයුතු ව්‍යාපාරයේ බිඳ වැටෙන නිසා. එතකොට යන්ත්‍රෝපකරණ පිළිබඳව නිරන්තරයෙන් ව්‍යාපාරයක් අවධානය යොමු කරන්න ඕනේ. ඒ කියන්නේ මේකදී වැඩි වශයෙන් අවධානය යොමු කරන්න ඕනේ. ඒ කියන්නේ ව්‍යාපාරයක් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්න ඕනේ යන්ත්‍රෝපකරණ මනාලෙස පවත්වාගෙන යමින් ඒගොල්ලන්ගේ නිෂ්පාදන කටයුතු කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම කෙරෙහි මේකෙදි සැලකිලිමත් වෙන්න ඕන කියන එක තමයි අපි යාන්ත්‍රික පාලනය යටතේ මූලික වශයෙන් පැහැදිලි කරන්නේ අදහස් කරන්නේ. එතකොට යන්ත්‍රෝපකරණ පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කරලා එතකොට ප්‍රධාන වශයෙන්ම කරන්න ඕනේ තමයි වැඩි වශයෙන් අවධානය යොමු කරන්න ඕනේ යන්ත්‍රෝපකරණ මනාලෙස මට මම ඒ වචන කිව්වද කියලා මට මතක නැහැ. යන්ත්‍රෝපකරණ මනාලෙස නඩත්තු කරමින් මේ අපි පට්ට ගැහුවට හරියන්නේ නැහැ. මැෂින්ස් ඒ මැෂින්ස් වලට අවශ්‍ය කරන අලුත් වැඩියාව සාත්තුව දෙන්නත් ඕනේ. එහෙම නොවුනොත් තමයි යන්ත්‍රෝපකරණ ක්‍රියා විරහිත වී බිඳ වැටීම් සිද්ධ වෙන්නේ. එතකොට වැඩි වශයෙන් අවධානය යොමු කරන්න ඕනේ යාන්ත්‍රික පාලනයේදී යන්ත්‍රෝපකරණ නඩත්තු කරමින් මනාලෙස නඩත්තු කරමින් කාර්යක්ෂමව හා අඛණ්ඩව නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යාම කෙරෙහි ව්‍යාපාරයක් අවධානය යොමු කරන්න ඕනේ. එතකොට මේ යන්ත්‍රෝපකරණ මනාලෙස නඩත්තු කළොත් තමයි ව්‍යාපාරයේ කටයුතු කාර්යක්ෂමව හා ඒ වගේම අඛණ්ඩව කරගෙන යන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ පිළිබඳව තමයි අපි යාන්ත්‍රික පාලනයේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්න ඕනේ. කෙටි සටහනක් දාගන්න මේ යටතේ යාන්ත්‍රික පාලනය යටතේ මෙන්න මෙහෙම බොහෝ විට යන්ත්‍රෝපකරණ භාවිතා කරන තාක්ෂණය බහුල වශයෙන් යොදා ගන්නා ආයතන තාක්ෂණය බහුල වශයෙන් යොදා ගන්නා ආයතන තාක්ෂණය බහුල වශයෙන් යොදා ගන්නා ආයතන තම යන්ත්‍ර සූත්‍ර පිළිබඳව නිරන්තර අවධානය යොමු කළ යුතුවේ. ඒ කියන්නේ ඒවා අලුත් වැඩියා කරන්න ඕනේ, නඩත්තු කරන්න ඕනේ, රිපයර් කරන්න ඕනේ, ඒවා කරන්න ඕනේ. නිරන්තර අවධානය යොමු කළ යුතුවේ. මෙහිදී වඩා වැදගත් වන්නේ
යන්ත්‍රෝපකරණ මනා ලෙස නඩත්තු කරමින් යන්ත්‍රෝපකරණ මනා ලෙස නඩත්තු කරමින් මෙහිදී වඩා වැදගත් වන්නේ යන්ත්‍රෝපකරණ මනා ලෙස නඩත්තු කරමින් මනා ලෙස නඩත්තු කරමින් යන්ත්‍රෝපකරණ මනා ලෙස නඩත්තු කරමින් යන්ත්‍රෝපකරණ මනා ලෙස නඩත්තු කරමින් අදාළ නිෂ්පාදන කටයුතු අදාළ නිෂ්පාදන කටයුතු අදාළ නිෂ්පාදන කටයුතු අදාළ නිෂ්පාදන කටයුතු කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම කෙරෙහිය අදාළ නිෂ්පාදන කටයුතු කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම කෙරෙහිය අදාළ නිෂ්පාදන කටයුතු කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම කෙරෙහිය කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම කෙරෙහිය එතකොට නඩත්තු කිරීම හරි වැදගත් නිෂ්පාදන කටයුතු කාර්යක්ෂමව සහ අඛණ්ඩව පවත්වාගෙන යන අපි දන්නවනේ නිවසක් වුණත් අපි අවුරුද්ද කර සැරයක් නේද සුද්ධ පවිත්‍ර කරලා තීන්ත ගාලා මේ යම් හොඳ තත්වයකට එක පත් කරගන්නවා ඒ වගේම ඒ වගේ තමයි යන්ත්‍රෝපකරණ මෝටර රට හැම ස්ථාවරවත්කමක්ම එහෙම තමයි ඒව නඩත්තු කරන්න ඕනේ නඩත්තු කරොත් තමයි අපිට සැහැණ කාලයක් ඒක දිරාපත් වෙන්නේ නැතුව ෂය වෙන්නේ නැතුව සැහැණ කාලයක් පවත්වාගෙන යන්න පුළුවන් අපි කියන්නේ මනාලෙස නඩත්තු කරොත් අර වත්කමේ ඵලදායී ජීව කාලය අපිට ආරක්ෂා කරගන්න පුළුවන් 10ක් පාවිච්චි කරන්න පුළුවන් එක මේ හොඳටම අවුරුදු 10ක් පාවිච්චි කරන්න පුළුවන් වෙනවා අපි හරියට නඩත්තු කරේ නැත්නම් 10ක 8න්ම විනාශ වෙලා යන්න ඉඳ තියෙනවා හරියට නඩත්තු කරේ නැත්නම් අලුත් වෙඩියා කරේ නැත්නම් එතකොට නඩත්තු කිරීම තමයි යාන්ත්‍රික පාලනයේදී ඊටාම වැදගත් වෙන්නේ ඊට පස්සේ අපේ මාතෘකාවත් ඇත්තටම මොකද්ද මේ යන්ත්‍රෝපකරණ නඩත්තු කිරීම කියන්නේ කියන එක එතකොට ලියා ගන්න ප්‍රශ්නයක් නඩත්තු කිරීම යන නැත්නම් යන්ත්‍රෝපකරණ නඩත්තු කිරීම යන එහෙම ඕනේ නඩත්තු කිරීම යන නඩත්තු කිරීම යන නඩත්තු කිරීම යන නඩත්තු කිරීම යන එතකොට ඇතර මේ යන්ත්‍රෝපකරණ විතරක් නෙමේ ව්‍යාපාරයක නඩත්තු කරන්න ඕනේ ගොඩනැගිලි නඩත්තු කළ යුතුයි වාහන නඩත්තු කළ යුතුයි මේ හැම ස්ථාවරවත්කමක්ම කාර්යක්ෂමව සහ අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඇත්තරම නඩත්තුවක් අපි කියන්නේ සාත්තුවක් අවශ්‍යයි එතකොට තමයි ඒවා හොඳ හොඳ තත්ත්වයේ යහපත් තත්ත්වයේ අපිට තියාගන්න පුළුවන් වෙන්නේ එතකොට මොකද්ද මේ නඩත්තු කිරීම කියලා කියන්නේ නඩත්තු කරනවා කියලා කියන්නේ ඉතින් අපි කියනවා මෙන්න මෙහෙම නඩත්තු කිරීම කියලා කියන්නේ ඔය ගොඩනැගිලි යන්ත්‍රෝපකරණ වාහන වගේ ස්ථාවරවත්කම් පවත්වාගෙන යාම වගේම කාර්යක්ෂමව තියාගන්න අඛණ්ඩව සහ කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා ගන්න ක්‍රියාමාර්ග අපි කියනවා නඩත්තු කිරීම කියලා. එතකොට ගොඩනැගිලි ඒ වගේම යන්ත්‍රෝපකරණ ඒ වගේම වාහන වගේ ස්ථාවරවත්කම් ස්ථාවරවත්කම් අඛණ්ඩව හා ඒ වගේම කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගවලට අපි කියනවා ගනු ලබන ක්‍රියාමාර්ගවලට තමයි අපි කියන්නේ නඩත්තු කිරීම කියලා. එතකොට ගොඩනැගිලි යන්ත්‍රෝපකරණ වාහන වගේ ස්ථාවරවත්කම් අඛණ්ඩව හා ඒ කියන්නේ බිඳ වැටෙන්නේ නැතුව අඛණ්ඩව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා ව්‍යාපාරයක් ගන්න ක්‍රියාමාර්ග අපි කියනවා
නඩත්තු කිරීම කියලා. ඒතර අපි දාගමු අදහස නඩත්තු කිරීම කියන්නේ මොකද්ද කියලා. ගොඩනැගිලි යන්ත්‍රෝපකරණ වාහන ගොඩනැගිලි යන්ත්‍රෝපකරණ වාහන වැනි ස්ථාවර වර්ගකම් ගොඩනැගිලි යන්ත්‍රෝපකරණ මෝටර රථ නැත්නම් වාහන වැනි ස්ථාවර වර්ගකම් වාහන වැනි ස්ථාවර වර්ගකම් වැනි ස්ථාවර වර්ගකම් අඛණ්ඩව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා කියන්නේ බිඳ වැටෙන්නේ නැතුව ක්‍රියා විරහිත නොවි අඛණ්ඩව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා හොඳ නඩත්තුවක් අවශ්‍යයි. අඛණ්ඩව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා ශරීරයේ කුද්දේමනේ මේ ව්‍යායාම කළා හොඳට හිටියොත් මේ හොඳ සෞඛ්‍ය තත්ත්වෙන් අපිට අඛණ්ඩව කාර්යක්ෂමව අදාළ කටයුතු කරන්න පුළුවන්. අඛණ්ඩව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා අඛණ්ඩව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග නඩත්තු කිරීම ලෙස හැඳින්වේ. 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 නඩත්තු කිරීම ලෙස හැඳින්වේ. ඊට පස්සේ තමයි ඊට පස්සේ අපේ ප්‍රශ්න වෙන්නේ මේ යන්ත්‍රෝපකරණ නඩත්තු කිරීම සඳහා යොදා ගනු ලබන ක්‍රම දෙකක් තියෙනවා. යන්ත්‍රෝපකරණ නඩත්තු කිරීම සඳහා යොදා ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක්කට අපි කියනවා වැලකු. වැලකු නැත්තම් නීවරණ කියලා. නීවරණ නඩත්තුව එකක්. අනිත් එක තමයි ආපදා නඩත්තුව. ආපදා නඩත්තුව එතකොට යන්ත්‍රෝපකරණ නඩත්තු කිරීමේ ප්‍රධාන ක්‍රම දෙකයි. එකක් වැලකු නැත්නම් නීවරණ නඩත්තුව. අනිත් එක තමයි ආපදා නඩත්තුව කියලා. අපි මෙහෙම සටහනක් දාගමු, ප්‍රශ්නයක් දාගමු. යන්ත්‍රෝපකරණ නඩත්තු කිරීමේ ප්‍රධාන ක්‍රම දෙකක් මේ. 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 යන්ත්‍රෝපකරණ නඩත්තු කිරීමේ ප්‍රධාන ක්‍රම දෙකක් වේ. නඩත්තු කිරීමේ ප්‍රධාන ක්‍රම දෙකක් වේ. එක පැහැදිලි කරලා අපි දෙක ලියාගමු. දැන් ලියා ගන්න එක වැලකුම් නැත්තම් නීවරණ නඩත්තුව. වැලකුම් නැත්තම් නීවරණ නඩත්තුව. වැලකුම් නැත්තම් නීවරණ නඩත්තුව. ඒතර වචනාර්ථයෙන්ම මම හිතන යම් අදහසක් ගන්න පුළුවන් කියලා මම හිතනවා. වැලකුම් සහ ආපදා. වැලකුම් නැත්තම් නීවරණ නඩත්තුව, මේක ආපදා නඩත්තුව. දැන් මේක ගමුකෝ. ආපදා නඩත්තුව කියලා කියන්නේ යම් කිසි මිදවැටීමක් ක්‍රියා විරහිත වීමක් සිදු වුණාට පස්සේ හදන එක. ඒකනේ ආපදා වකට ලකුණෙන් පස්සේ ක්‍රියා විරහිතුනෙන් පස්සේ මැෂින් එක නැවතුනාට පස්සේ හදන එක. යම්කිසි නිදවැටීමක් සිදු වුණාෙන් පස්සේ ඒක හදන එක. නමුත් වඩා හොඳ වෙන්නේ නීවරණ නඩත්තුවට වළක්වන එක, මිදවැටීම. එතකොට මිදවැටීමක් වළක්වගෙන නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්න නම් අර නිසි කාලෙට ඒ නඩත්තුව කරා නම් මිදවැටීමක් වෙන්නේ නැහැ බොහෝ විට. අපි සාමාන්‍යයෙන් කියනවා ඔය මෝටර රථ පාවිච්චි කරන කට්ටිය දන්නවා මෝටර රථයක් කිලෝමීටර 3000ක් දිව්වට පස්සේ. දැන් අපිත් එහෙමයි.
මෝටර් රථයක් කිලෝමීටර 3000ක් දිව්වට පස්සේ අපි සාමාන්‍යයෙන් ඒක සර්විස් එකට දානවා අලුත් වැඩියාවකට දානවා හැම වාහනයක්ම වගේ එහෙමයි කිලෝමීටර 3000කින් පස්සේ සර්විස් එකට දාන්නේ කොහොමද කිලෝමීටර 3000ට කිට්ටු වෙනකොට අපිට තේරෙනවා වාහනේ කාර්යක්ෂමතාවය එහෙම කොහොමද කියන එක එතකොට ආයි සර්විස් එකට දාලා ගත්තයින් පස්සේ නිකන් සර්විස් එකට දාලා ගත්ත ගමන් නඩත්තුවකට දාලා මේ හරි ආසයි වාහනේ පදින්නත් ආයි කිලෝමීටර 2500 වගේ යනකොට නිකන් තේරෙනවා වාහනේ එච්චරම හොඳට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක. ඒක වාහනයක් පදින දවසකට තේරෙයි ඕගලන්ට. ඒ කිලෝමීටර 3000 දිව්වට පස්සේ ඒක කොච්චර කාර්යක්ෂමතාවයේ යම් ප්‍රමාණයකට අඩු වෙන හැටි ඒ වාහනේ පදින කෙනාට හොඳටම තේරෙනවා. අන්නේ ඒ වගේ ඒක තමයි අපි කියන්නේ වලක්වන එක. ඒ කියන්නේ කිලෝමීටර් 3000න් 3000ට හරියට සර්විස් එකට දැම්මනම් අර ආපදාවක් වෙන්නේ නැහැ. වලක්ව ගන්න පුළුවන්. නිවර්ණයක නවත්ත ගන්න පුළුවන් බිඳ වැටෙන එක. ආයි හොඳ තත්ත්වෙට වාහනේ නෝ ආයි අපි දුවනවා. ආයි රිපෙයාර් එකකට දානවා. ආයි හොඳ තත්ත්වෙට නෝ ආයි දුවනවා. ඒතර වැලකුම් නඩත්තුව තමයි වඩා හොඳ ක්‍රමය. නේ? නමුත් සමහරක් වෙලාවට සමහර ආය ඒව හරි වෙලාවට නඩත්තු කරේ නැත්නම් ඒව බිඳ වැටෙනවා. එතකොටත් හදාගන්න වෙනවා. එතකොට හැබැයි පට්ට ගහලා ඒව නඩත්තු කරන්නේ නැතුව නිසි කාලෙට බිඳ වැටීමක් වුණත් ඒ අලුත් වැඩියාව කරන සෑහෙන කාලයක් තුළ විශාල පිරිවැයක් දරන්න වෙනවා. ඒ කියන්නේ නිසි කාලෙට අපි ඒ නඩත්තුව කරේ නැත්නම් මෙන්න මේක වගේ බිඳ වැටුණට පස්සේ හදනවා කියන්නේ ඒක කඩාගෙන වැටිලා තියෙන්නේ සෑහෙන අලුත් වැඩියා නොකර එකෙන පට්ට පතුරු ගහලා කිසිම සාත්තුවක් කරලා නැහැ. එතකොට යන වියදම හරි වැඩි. ආපදාවකදී වැටුණට පස්සේ හදන එක හොඳම වැඩි. ඒක බිඳ වැටින්න නොදී ඒ අදාළ කාලෙන් කාලෙට සර්විස් කරගෙන යන එක තමයි වඩා හොඳ. එතකොට වැලකුම් නඩත්තුව නැත්නම් නිවන නඩත්තුව මම හිතනවා පැහැදිලිවි කියලා දල අදහස යම්කිසි බිඳ වැටීමක් වෙන්න නොදී ඒ නිසි කාලෙට ඒක සර්විස් කරගෙන පුළුවන් තරම් විදවැටීමකට ලක් නොවෙන්න වග බලාගන්න එක ආපදා ආපදාවකට ලක් නොවෙන්න වග බලාගන්න එක. එතකොට අපිට අර නිෂ්පාදන කටයුතු ඇත්තටම අඛණ්ඩව කරගෙන යන්න පුළුවන් මේකෙදි. මේකෙදි බිඳ වැටෙනවා කියලින් නවත්තන්න වෙනවා. නවත්තලානේ හදාගන්න වෙන්නේ. මේකෙදි ඒක නොකරන්න තමයි වග බලාගන්නේ. එතකොට මේ වැලකුම් නඩත්තුව කියලා කියන්නේ යන්ත්‍රෝපකරණ ආපදාවට ලක්වීම අඩු කර ගැනීම හෝ ඒ කියන්නේ විදවැටීමක් නොවෙන්න අපි කారణ දෙකක් කියනවා යන්ත්‍රෝපකරණ ආපදා වලට ලක්වීම අඩු කර ගැනීම හෝ පුළුවන් තරම් බිඳ වැටීමක් නොදී පවත්වාගෙන යන තමයි මේකෙදී උත්සාහ කරන්නේ යන්ත්‍රෝපකරණ ආපදා වලට ලක්වීම අඩු කර ගැනීම හෝ එතකොට තමයි අපිට මෙහෙයුම් කටයුතු යන්ත්‍රෝපකරණ ආපදාවලට ලක්වීම අඩු වෙන තරමට මේ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණෙන් මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් යම් ක්‍රියා විරහිත වීමක් හෝ යම් ක්‍රියා විරහිත වීමක් හෝ යම් මේ වචන දෙක හරි වැදගත් යම් ක්‍රියා විරහිත වීමක් හෝ බිඳ වැටීමක් ඒ කියන්නේ ආපදාවට ලක්වීමක් බිඳ වැටීමක් යම් ක්‍රියා විරහිත වීමක් හෝ බිඳ වැටීමක් සිදුවීමට පෙර සිදුුණයින් පස්සේ හදන එකනේ ආපදා යම් ක්‍රියා විරහිත වීමක් හෝ බිඳ වැටීමක් සිදුවීමට පෙර එය ඒක අපි කියන්නේ එය වැළැක්වීම සඳහා බිඳ වැටීමක් වැළැක්වීම සඳහා එය වැළැක්වීම සඳහා අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග වලට අපි කියනවා වැළකුම් නැත්තම් නීවරණ නඩත්තුව කියලා. ඊටම හොඳ නිර්වචනයක් මම සෑහෙන කාලෙක ඉඳලා පාවිච්චි කරන අදහසක් මේ වැළකුම් නඩත්තුව කියන එක මේ නිර්වචනය ඉතාම හොඳ නිර්වචනයක්. එතකොට යන්ත්‍රෝපකරණ ආපදාවලට ලක්වීම අඩු කර ගැනීම හෝ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්න නම් අපි කරන්න ඕනේ යන්ත්‍රෝපකරණ ක්‍රියාවිරහිත වීමක් හෝ බිඳ වැටීමක් සිදුවීමට පෙර මේ කැඩෙන්න ඉස්සෙල්ලා කැඩෙන්න නොදී තියාගන්න එකනේ හොඳ නේ.
යම් කිසි ක්‍රියාවිරහිත වීමක් හෝ බිඳ වැටීමක් සිදුවීමට පෙර ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් ඔය මට ගෙදරින් එහෙම ගොඩක් ඔය බයින දෙයක් තමයි ක්ලාස් එකෙත් එහෙමයි දැන් ඔය බංකුවක් අපි හිතමුකෝ ක්ලාස් එකේ බංකුවක් හෙල්ලෙනකොට අපි නොසලකා හරිනවා නම් මේක කඩාගෙන වැටෙනවා ආපදාවට ලක් වෙනවා නමුත් අපි ඒක හෙල්ලෙනකොටම බිඳ වැටීම හෝ ක්‍රියාවිරහිත වීම පෙර ඒ වැලක්වන්න නේද එන ගහලා හරි මොන හරි කරලා ඒක නැවත පැද්දෙන එක නැති කරලා ඒක ආයි හදා ගන්නවා නම් ඒක තමයි අපි කියන්නේ වැලකුම් නඩත්තු කියලා. ඉතින් අපි ඒව නොසලකා හරිනවා. එතකොට වෙන්නේ කඩාගෙනම වැට්වයින් පස්සේ සමහරක් වෙලාවට ප්‍රකෘති තත්ත්වයට පෙර තත්ත්වයට ඒක පිළිසකර කරන්න බෑ සමහරක් වෙලාවට කඩාගෙන වැට්වයින් පස්සේ. ඉතින් හොඳම දේ තමයි ක්‍රියාවිරහිත වීමක් හෝ බිඳ වැටීමක් සිදුවීමට පෙර ඒක වළක්ව ගන්න එක. ඒක තමයි අපි කියන්නේ වැලකුම් නඩත්තු කියලා අපි ලියාගමු අදහස. යන්ත්‍රෝපකරණ ආපදාවලට ලක්වීම යන්ත්‍රෝපකරණ ආපදාවලට ලක්වීම අඩු කර ගැනීම හෝ යන්ත්‍රෝපකරණ ආපදාවලට ලක්වීම අඩු කර ගැනීම හෝ යන්ත්‍රෝපකරණ ආපදාවලට ලක්වීම අඩු කර ගැනීම හෝ මෙහෙයුම් කටයුතු අකණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් මෙහෙයුම් කටයුතු අකණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් ආපදාවලට ලක්වීම අඩු කර ගැනීම හෝ මෙහෙයුම් කටයුතු අකණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් මෙහෙයුම් කටයුතු අකණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් මෙහෙයුම් කටයුතු අකණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් ඒ කියන්නේ නිෂ්පාදන කටයුතුනේ මෙහෙයුම් කටයුතු කියන්නේ අකණ්ඩව පවත්වාගෙන යන්නම් වළක්ව ගන්න ඕනේ ක්‍රියාවිරහිත වෙන එක මෙහෙයුම් කටයුතු අකණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් යම් ක්‍රියා විරහිත වීමක් හෝ 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 බිඳ වැටීමක් යම් ක්‍රියා විරහිත වීමක් හෝ බිඳ වැටීමක් සිදුවීමට පෙර යම් ක්‍රියා විරහිත වීමක් හෝ බිඳ වැටීමක් සිදුවීමට පෙර එය වැළැක්වීම සඳහා එය වැළැක්වීම සඳහා එය වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගයක් වේ 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 උදාහරණ උදාහරණ මෝටර රථයක් කිලෝමීටර් 3000ක් ධාවනය කිරීමෙන් පසු මෝටර රථයක් කිලෝමීටර් 3000ක් ධාවනය කිරීමෙන් පසු කිලෝමීටර් 3000ක් ධාවනය කිරීමෙන් පසු අලුත් වැඩියා කිරීම එතකොට සුද්ධ කරලා තෙල් දාලා තියෙන පිච්චිච්ච ඔයිල් ලයින් කරලා අලුතෙන් ඔයිල් දාලා ඒක හොඳට ඒගොල්ලෝ සුද්ධ කරලා හදලා ගන්නවා වාහනේ ෆුල් සර්විස් කරලා දෙනවා යා මෝටර රථ කිලෝමීටර් 3000ක් ධාවනය කිරීමෙන් පසු අලුත් වැඩියා කිරීම කිලෝමීටර් 3000ක් ධාවනය කිරීමෙන් පසු අලුත් වැඩියා කිරීම අලුත් වැඩියා කිරීම හරියට හරියට අර මාසයක් විතර නාන්න තු ඉඳලා නෑව වගේ තමයි වැලකුම් නඩත්තුව. හොඳයි අපි මු අනිත් කාරණාවට ලියා ගන්න ආපදා නඩත්තුව. මේ වෙන්න වුණ දේ උනාට පස්සේ දඟලන එක ආපදා නඩත්තුව. ආපදා නඩත්තුව. यम क्रिया विरहित वीमक हो बिंदरटीमक सिदु पसु
මේක පෙර එතකොට යම් ක්‍රියා විරහිත වීමක් හෝ බිඳවැටීමක් මම කෙලින්ම මෙතනට ගන්නවා බිඳවැටීම මේක සිදු වීමට පෙරනේ වාක්‍ය ගන්න යම් ක්‍රියා විරහිත වීමක් හෝ බිඳවැටීමක් සිදු වූ පසු සිදු වූ පසු පිළිගත හැකි මෙහෙයුම් මට්ටමක් දක්වා පිළිගත හැකි මෙහෙයුම් මට්ටමක් දක්වා පිළිගත හැකි මෙහෙයුම් මට්ටමක් දක්වා දැන් මට ඒකට හොඳ අත්දැකීම් දෙන්න බංකුවක් කඩාගෙනම වැටුණාට පස්සේ ඒක ආයි හැදුවම සමහරක් වෙලාවට දැන් පස් දෙනෙක් ඉන්නවනම් සමහරකට පස් දෙනෙක් ඉන්නන්න බැරුව යනවා හතර දෙනා ඉන්නන්න පුළුවන් අර හොඳම තත්ත්වෙට ඒක හදාගන්න බැහැ කඩාගෙනම වැටුණාට පස්සේ ඒක අපි කියන්නේ යන්ත්‍රෝපකරණ ක්‍රියා විරහිත වීමක් හෝ බිඳ වැටීමක් සිදු පසු බිඳ වැටීමක් සිදු පසු පිළිගත හැකි මෙහෙයුම් මට්ටමක් දක්වා යන්ත්‍රෝපකරණ යථා තත්ත්වයට පත් කිරීම අපි කියනවා පිළිගත හැකි මෙහෙයුම් මට්ටමක් දක්වා යන්ත්‍රෝපකරණ යථා තත්ත්වයට නැත්නම් ප්‍රකෘති තත්ත්වයට පත් කිරීම අපි කියනවා ආපදා නඩත්තු කියලා. එතකොට පිළිගත හැකි මෙහෙයුම් මට්ටමක් දක්වා හදන්න බැරි නම් ඒක නඩත්තු කළා වැඩක් නෑ. ඒක අයින් කරන්න වෙනවා. සමහරට හදන්නම බැරුව යන්න පුළුවන්. එතකොට යම් ප්‍රමාණයකට පාවිච්චි කරන්න පුළුවන් නම් හැදුවට කමක් නැහැ. නැත්තම් අයින් කළා අලුත් එකකට යන්න වෙනවා. අපි ලියමු ආපදාන රත්තු යම් ක්‍රියා විරහිත වීමක් හෝ බිඳවැටීමක් සිදු වූ පසු. යම් ක්‍රියා විරහිත වීමක් හෝ බිඳවැටීමක් සිදු වූ පසු. යම් ක්‍රියා විරහිත වීමක් හෝ බිඳවැටීමක් සිදු වූ පසු. මේක පෙර යම් ක්‍රියා විරහිත වීමක් හෝ බිඳවැටීමක් සිදු වූ පසු ක්‍රියා විරහිත වීමක් හෝ බිඳවැටීමක් සිදු වූ පසු පිළිගත හැකි මෙහෙයුම් මට්ටමක් දක්වා 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 යන්ත්‍රෝපකරණ යථා තත්ත්වයට පත් කිරීම පිළිගත හැකි මෙහෙයුම් මට්ටමක් දක්වා යන්ත්‍රෝපකරණ යථා තත්ත්වයට පත් කිරීම වේ පිළිගත හැකි මෙහෙයුම් මට්ටමක් දක්වා යන්ත්‍රෝපකරණ යථා තත්ත්වයට පත් කිරීම වේ පිළිගත හැකි මෙහෙයුම් මට්ටමක් දක්වා යන්ත්‍රෝපකරණ යථා තත්ත්වයට පත් කිරීම වේ යන්ත්‍රෝපකරණ යථා තත්ත්වයට පත් කිරීම වේ. ඉතින් ඇත්තටම ඔය දෙකෙන් එකක් නෙවෙන්නේ එක්කෝ කැඩෙන්න නොදී ඒක තියා ගන්න ඕනේ නැත්නම් කැඩුනට පස්සේ ඒක හදා ගන්න ඕනේ. දෙකයි තියෙන්නේ. ඒ ඔය දෙකම අපි ජීවිතේ අත්විඳිනවා. යන්ත්‍රෝපකරණ යථා තත්ත්වයට පත් කිරීම වේ. අවසාන වශයෙන් යාන්ත්‍රික පාලන යටතේ අපි කතා කරන මාතෘකාව තමයි මෙන්න මේකත් හොඳ ප්‍රශ්නයක්. යන්ත්‍ර හා උපකරණ නිසියාකාරව නඩත්තු කිරීමේ ප්‍රතිලාභ ලියන්න අනිත් ප්‍රශ්නේ යන්ත්‍ර හා උපකරණ නිසියාකාරව නඩත්තු කිරීමේ ප්‍රතිලාභ යන්ත්‍ර හා උපකරණ නිසියාකාරව නඩත්තු කිරීමේ ප්‍රතිලාභ නඩත්තු කිරීමේ ප්‍රතිලාභ යන්ත්‍ර හා උපකරණ නිසියාකාරව නඩත්තු කරොත් නේද සර්විස් කළ හොඳට තියාගත්තොත් තියෙන ප්‍රතිලාභ අමාරු ප්‍රශ්නයක් නෙමෙයි යන්ත්‍ර හා උපකරණ නිසියාකාරව නඩත්තු කිරීමේ ප්‍රතිලාභයක් මම මේ ඉස්සෙල්ලා කිව්වා එකක් තමයි අදාළ වක්කම්වල වල ජීව කාලය අපි දන්නන වක්කම් වලට පළදායි ජීව කාලයක් අදාළ වක්කම් වල ජීව කාලය ආරක්ෂා කරගත හැකි වීම ලියා ගන්න එක ටික වෙලාවයි අපිට තියෙන්නේ අදාළ වක්කම් වල ජීව කාලය ආරක්ෂා කරගත හැකි වීම නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන් එතකොට දින වැටෙන්නේ නැහැ නේ හොඳට සර්විස් කරොත් නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යා හැකි වීම එතකොට මැෂින්ස් හොදට තියනවා නම් නිමවුමත් හොඳින් යනවා නිමවුමේ ගුණාත්මකභාවය ආරක්ෂා වීම නිමවුමේ
ගුණාත්මක භාවය ආරක්ෂා වෙනවා නිමෝමේ ගුණාත්මක බව ආරක්ෂා වීම නිමෝමේ ගුණාත්මක භාවයේ මැෂින් සබ්සෙට් අප්සෙට් නම් හැදෙන භාණ්ඩයත් අප්සෙට් එක හරියට එන්නේ නැහැ ඒ වගේම තමයි හතර අනතුරු අවම වෙනවා ළමයි අනතුරු නැත්නම් සමහරක්කට හදන්න තුහිටියොත් ෂෝට් වෙලා කරන්ට් වදින්න පුළුවන් අනතුරු අවම අනතුරු අවම වීම ඒ වගේම මැෂින්ස් හොදනම් අපතේයාමහා නාස්තිය අඩු වෙලා නේද අපිට අර අපේක්ෂිත නිමවුම ලබා ගන්න පුළුවන් වෙනවා අපතේයාමහා නාස්තිය අඩු වීම අපතේයාමහා නාස්තිය අවම වීම අපතේයාමහා නාස්තිය අවම වීම ඒ වගේම යන්ත්‍රෝපකරණ කාර්යක්ෂම පවත්වාගෙන යා හැකි වීම යන්ත්‍රෝපකරණ කරන වල කාර්යක්ෂමතාවය තාව ආරක්ෂා වීම හොඳින් මැෂින්ස් වැඩ කරනවා නාස්ති වෙන්නේ නැහැ මැෂින්ස් හොඳ නිසා අපි දන්නවනේ ෆොටෝ කොපි මැෂින්ස් වල දැකලා ඇති නේද අර හරියට සර්විස් කරන්න නැති වුනාම කොළ සමට ඇතුළේ හිර වෙනවා කළු වෙලා එන්නේ එතකොට අපතේයා මහා නාස්තිය අවම වෙනවා නිසියාකාරව නඩත්තු කරොත් අනතුරු අවම වෙනවා නිමයේ මේ ගුණාත්මක භාවය කළු වෙලා එන්නේ නැහැ කොළ නේද හොඳට පැහැදිලි වෙනවා අපි හෙවොත් ඇයි මේ කළු වෙලා තියෙන්නේ කියලා කියනවා සර්විස් කරේ නැහැ කියලා නේ අලුත් වැඩියා කරලා නැහැ නිමයේ ගුණාත්මක භාවය ආරක්ෂා කරගන්න බැහැ මේක එච්චර අමාරු ප්‍රශ්නයක් නෙමෙයි හරි ලේසි ප්‍රශ්නයක් මැෂින්ස් නඩත්තු කරොත් තියෙන ප්‍රතිලාභ නේද අදාළ වත්තමන ජීව කාලය ආරක්ෂා වෙනවා නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන් නිමෝමේ ගුණාත්මක භාවය ආරක්ෂා වීම අනතුරු අවම වීම අපතයා මහා නාස්තිය අවම වීම යන්ත්‍රෝපකරණ වල කාර්යක්ෂමතාවය ආරක්ෂා වීම මැෂින්ස් හොඳට වැඩ කරනවා යන්ත්‍රෝපකරණ වල කාර්යක්ෂමතාවය ආරක්ෂා වීම ඔය තමයි නඩත්තු කිරීමේ ව්‍යාපාර විතින වාසි. එතකොට උතරින් අපි යහවර කරනවා යාන්ත්‍රික පාලනය කියන මාතෘකාව. එතකොට තව එකයි අපිට නිෂ්පාදන පාලනය කියන ප්‍රධාන තුන්වෙනි මාතෘකාව යටතේ කතා කරන්න තියෙන ක්‍රියාකාරීත්ව පාලනය. අන්තිම එක යන්ත්‍රෝපකරණවල කාර්යක්ෂමතාවය ආරක්ෂා වීම කියලා ඉදිරියට තියෙන්නේ. යන්ත්‍රෝපකරණ